ఎద్దాల కథ ఒక తల్లి తెవలకేనం పోలీస్ బారేట పత్తు విశాల ఎద్దాల దిక లొక్కు గేగిద దీగల బల ఉయేద සිද්ධිය අද මොරවක අධිකරණයේදී විභාග වෙනවා කියලා තියෙනවා. දෙන්නගේම නෙමෙයිනි. මොකද අපි දන්න හැටියට ලොකු ගේටවත් අපි දන්න හැටියට මේ ওই දීගල වලව්වේවත් මේ 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 කකුල් දෙකේ ඇත්තු ඉඳලා නැහෙනේ නේද? හතරේ. ආ. බෑ දෙකේ දැන් මේගොල්ලෝ දැන් මේ මිනිස්සුනේ දෙකේ අයගේ දලත් අපි දැකලා නැහැ තාම. තේරෙනවද? එතකොට මේක මේ අයිති වනේ හිටපු ඇතෙකුට අයිති වෙන්න එපා නේද? දල. ඉතින් ඒක නිසා මේ 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 දැන් අර වැඩේ කියන්නේ අර හොරුන්ගේ තොරු කම්බා හොරු කියලා කියන්නේ නේද? දැන් මේවා කපා ඇත්තම ගත්තාම මේ අනේ ඉතින් ඔය ඇතුන් මිය ගිහිල්ලා මගේ ඇද්දල දෙක ගන්න මේක දන් දෙන පරමාර්ථයෙන් තමයි මම මේක මේන්ටේන් කරේ මේන් මේතර විශාලයි කියලා එහෙම ඇත්තු කියන්නේ නැහැ. හුඟක් ඔය ඇද්දල ලේ පිටින් කපාගෙන ආපුවා. හරිද? සමහර කලාට වෙඩි තියලා පණ අදින ඇතාගේ දල තමයි ඔය කපාගෙන එන්නේ. හරිද? ඔක අපේ රටේ ඉස්සර මේ අලි ගහනේ වැඩි හින්දා නේද? අලි ගහනේ වැඩි හින්දා ඔය සුද්දගේ කාලේ මහ විනෝදාංශයක් ලෙස අලි දඩයම් කළා. හරිද? නමුත් පස්සේ කාලෙදි දැන් අපිට තව ටික කාලයක් යනකොට බේතකට අලියෙක් හොයා ගන්න හම්බෙන්නේ නැහැ. දැන් මේක පටලව ගන්න එපා දේශපාලන වශයෙන්. ඒ අලි නෙමෙයි මේ කියන්නේ කකුල් හතරේ අලි ගැන. හරිද? එතකොට මේ ඇත්තම ගත්තහම වත්සලා මේ මට මතක් වුණේ මගේ මතකේ හැටියට 2012 විතර. තරම් හරියට දින මතක නැහැ ඉතින් මේ වයසට යනකොට ඒක බාර ගන්න එපා නේද? 2012 විතර ඔය අපේ රේගුව අත්අඩංගුවට ගත්ත මේ කෙන්‍යාවේ ඉඳලා ආපු යාත්‍රාව. හරිද? ඇහුවාම කිව්වේ ඒකේ තියෙන්නේ මේ පොලිතින් කියලා. ඔය අහක දාන පරණ පොලිතින් ඒගොල්ලෝ විකුණන්න ගෙනියනවා කියලා. හරිද? ඊට පස්සේ හොයාගෙන යනකොට විශ්වාස කරන්න තිබුණේ ලේ පිටින්. හරිද? එහෙම ලේ වේලිච්චි ඇද්දල. හරිද? 350ක් 360ක් විතර වගේ තිබ්බ කියලායි මගේ මතකේ තියෙන්නේ. හරිද? මේ ඔක්කොම දකුණු අප්‍රිකාවේ. දකුණු අප්‍රිකාව තමයි මේ වත්සලා මේ ඉතාම අවාසනාවන්තම භූමිය ඇතුන්ට. හරිද? ඝාතනය කරනවා, ඇද්දල කපනවා, ලෝකේ පුරා විකුණන්න යනවා. මන් දන්නේ මොනයි මොනවාට පාවිච්චි කරනවද කියලා. හුඟක් වෙලාවට ඔය කාන්තාභරණ වලටත් හරියට පාවිච්චි කරනවා. හරිද? ඉතින් කොහොම හරි ඒ අද්දල දැන් පොඩි ප්‍රමාණයක් නෙමෙයි කෝටි 40ක 50ක විතර තක්සේරුවා. මට මතකයි ඕක ඒ කාලේ සමහර ආගමික නායකයෝ ඉල්ලුවා. හරිද? හැබැයි එහෙම දෙන්න බෑ වත්සලා. ඇක්ට් එකක් තියෙනවා, සම්මුතියක් තියෙනවා ලෝකේ. ඒ සම්මුතියට කියන්නේ CITES කියලා. හරිද? CITES මේ සම්මුතියේ සිංහල තේරුම තමයි සත්ව හා වෘක්ෂලතා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතිය. ඒ සම්මුතියට අනුව ඇද්දල වෙළඳාම තහනම්. හරිද? එනිසා අන්තිමට එදා රජයට සිද්ධ වුණා ඔය කවුරු කොහොම ඉල්ලුවත් ඒ සියලු ඇද්දල. ඒ සියලු ඇද්දල කුඩු කරලා විනාශ කළා, පුච්චල අලු කරා. හරිද? දැන් මේ අපි බෞද්ධ රටක්නේ. බුදුරජාන් වහන්සේ තරන් වත්සලා මේ සත්තුන්ටත් ආදරය කරන්න උගන්නපු දහමක් හොයාගන්න නැහැ. ඒ තරමටම සත්ව අවහිංසාව පිළිබඳව කතා කරපු දහමක්. හරිද? ඇත්තම කිව්වොත් මේ අර ලේ වැකුණු ඇද්දල දෙකක් කිසි දවසක තියාගන්න හොඳ නැහැ. ලැච්ඡ සහගතයි. හරිද? ඒ තමයි වත්සලා මම දකින විදිහ. ඒ විරුද්ධයි ඉන්නවා නම් ඒක මහා ප්‍රෞඩත්වයේ සංකේතය. ඒක ප්‍රෞඩ අයිති ඇතාට. හරිද? කොහෙද ඉන්නේ ඇතෙක් මරලා ගෙනල්ලා අපේ ගෙවල් ඇස්සේ ඕක ගහගෙන හිටියයි කියලා මොන ප්‍රෞඩත්වයක්ද? හරිද? ඉතින් ඒක නිසා මේ ඒ ඇද්දල කතාව ගත්තෙ ඉතින් මන් දන්නේ නැහැ. මම මේ හෙව්වා උදේ මට වාගන්න බැරුව ගියා. මිත්‍රයෙකුටත් කතා කළා, මගේ නීතිඥ මහත්තයෙකුට, යාළුවෙකුට, උන්ද නිදි තාම නේද? දවල් වෙලා අහගමු. ඇත්තටම ඇද්දල බල නීතිය මේ ජාත්‍යන්තර සම්මුතියට අපි අත්සන් කරලා තියෙනවා මගේ මතකේ හැටියට. එහෙම අත්සන් කරලා තියෙන රටක කොහොමද ඇද්දල තියාගන්නේ කියන ප්‍රශ්නේ නේද? ඒක වැරද්දක් හැටියටයි ওই සම්මුතිය නම් තියෙන්නේ.